Nestle Nestamalt Oceanayi Shaktiyayi obowa balagannanna 100%ක් සූදානම්. මහියංගනේ රජමහා විහාරයේ අවසන් රන්තෝලි පෙරහරට එක්වීමෙන් පසුව මහවැලි ගඟ අසබඩ විහාර භූමියේ ගැටගසා සිටි මාර්ගම සීතා ඇතින්නට සිවිල් ආරක්ෂක බලකාසෙබලකු රබර් උණ්ඩවලින් වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වුණේ සැප්තැම්බර් 30 වෙනිදා අලුයම් කාලයේදී. වෙඩිවැදුණු සීතා ඇතින්න පරීක්ෂා කර ප්‍රතිකාර කිරීම සඳහා මනුර ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තිය භාර පශු වෛද්‍ය තරිඳු විජේකොන් මහතා මහියංගනේ රජමහා විහාරස්ථානයේ ඇත්ගාල වෙත ඊයේ පැමිණියා. अत्र सतुदायक मेहमर क्या वतुर रेस्पॉन्सिवृत्मेंट सह मे निरंतर वैद्य दीक्षते सिद्धवेन्नी ඇතින්නට ප්‍රතිකාර සිදු කරන අවස්ථාවේ මහියංගනේ රජමහා විහාරයේ විහාරාධිපති රාජකීය පඬිතු පූජ්‍ය උරලෑවත්තේ ධම්මරක්කිත හිමියන් හා එහි ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ නීතිඥ ගයන් හීන් කෙන්ද මහතා ඇතුළු පිරිසක්ද එතනට පැමිණ සිටියා. මිනිසු කෑ ගැහුවා එපා අලියට වෙඩි තියන්න අලියා මේ දැන් පෙරහැරි වෙලා බැඳ විතරයි කියලා. ඒ තියද්දි පිටුම වැඩිමකින් හරි එකක් තිබ්බයි කියලා. එකක් තියෙනකොට මේ අලියා දුවන්න එපා කියලා ඇලියෙක් නා. මේ බැඳලා ඉන්න එක කොහොමද දුවන්නේ? දෙවෙනි එක තිබ්බා, තුන්වෙනි එක තිබ්බා, හතරවෙනි එක තිබ්බා, පස්වෙනි එක තිබ්බා, හයවෙනි එක තිබ්බා. බුද්ධිමට්ටමක් නැද්ද? එහෙම කරන්න හොඳ නැහැ කියලා. පස්සේ මම පොලිසියට කිව්වා පරීක්ෂා කරලා බලන්න බීමත් හිටියද කියලා. පස්සේ මට දැනගන්න ලැබුණා බීමත් හිටියයි කියලා. අලි වැටවල් ගහන්න කිව්වා. එහම මොනවද දැනන්නේ? මට ගිය දැනගන්න නම් මොනා මේක තහනම් කළා. जंगमुदुरकथने මෙතර සීතා ඇතින්නට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ සිවිල් ආරක්ෂක බලකාසිය බල සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීම සඳහා තමන් අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දුන් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මේට සම්බන්ධ වුණු සිවිල් ආරක්ෂක බලකායේ බටේක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියලා මම නියෝග කරා ඊයේ අවශ්‍ය තොරතුරු ලබාගෙන අකටයුත්තක් වැරද්දක් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම් ඒ බටයා සම්බන්ධයෙන් නීතිආනුකූලව කටයුතු කරන්න අපි සූදානම් වෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.